අද අපි කතා කරමු රෙස්ටුරන්ට් එකේ ප්‍රොෆිට් මාජින් කියන්නේ මොනවද ඒත් එක්කම ඒවා ගණනය කරන්නේ කොහොමද කියලා 100%ට 3ත් 5ත් 4 වගේ ලාභ ප්‍රතිශතයක් තමයි මේ රෙස්ටුරන්ට් ව්‍යාපාරයෙන් ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ ඒ සුද්ධ ලාභය බෙදනවා අපගේ සමස්ත ආදායමෙන් වැඩි කරනවා 100ෙන් තෝක ගණනය කරේ එහෙම නැත්නම් ඉන්වෙන්ටරි කවුන්ට් එක හරියට කරේ නැත්නම් අපේ රෙස්ටුරන්ට් එකේ තියෙන ගොඩාක් reports වරදිනවා ඒ නිසා අපි ඒ පිළිබඳව ඉස්සරහට කතා කරමු Hello everyone, the restaurant master. Restaurant කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ තියෙන පළමු සහ එකම channel එකට අදත් ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු restaurant එකේ profit margin කියන්නේ මොනවද? ඒත් එක්කම ඒවා ගණනය කරන්නේ කොහොමද කියලා. මේ ලෝකේ තියෙන ඕනම business එකක ප්‍රමුඛ අරමුණ සහ මූලිකම අරමුණ තමයි ලාභය. ඒ කියන්නේ රෙස්ටුරන්ට් ව්‍යාපාරෙත් ප්‍රමුඛ අරමුණ වෙන්නේ ලාභය. මේ රෙස්ටුරන්ට් එකක් ඕපන් කරනකොට තවත් බොහෝ අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි මේ යෙලුම අරමුණු වලට වඩා උඩින්ම තියෙන්නේ ලාභය. ඒතකොට සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකක ලාභයක් නැහැ කියලා කියන්නේ එතන රෙස්ටුරන්ට් එකක් නැහැ කියන එක. මොකද හේතුව ලාභයකින් තොරව අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් එකක් කරගෙන යෑමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් අරගත්තට පස්සේ ඒ අපිට තියන්න පුළුවන් ලාභාන්තික එහෙම නැත්නම් මේ ලාභ ප්‍රතිශතය ඉතාමත් අඩු බිස්නස් එකක් තමයි මේ රෙස්ටුරන්ට් බිස්නස් එක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට 100%ට 3ත් 5ත් 4 වගේ ලාභ ප්‍රතිශතයක් තමයි මේ රෙස්ටුරන්ට් ව්‍යාපාරයෙන් ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ අඩු ලාභ ප්‍රතිශතයක් රෙස්ටුරන්ට් වලින් එන්න හේතුවකුත් තියෙනවා. සාමාන්‍ය වෙන බිස්නස් වලට වඩා මේ රෙස්ටුරන්ට් බිස්නස් එකේදී ඇත්තටම අමුද්‍රව්‍ය වල පිරිවැය ඉතාමත් වැඩි. ඒත් එකම තමයි සේවක වියදම්. ඒතකොට ශ්‍රම පිරිවැය වැඩි වෙනවා. ඒතකොට සේවක වැටුප් වැඩි වෙලා වැඩි වෙනවා ඒත් එක්ක බලනකොට වර්තමාන ශ්‍රී ලංකාවේ ගත්තට පස්සේ යූටිලිටි බිල්ස් එහෙම නැත්නම් උපයෝගිතා බිල් සියල්ලක්ම වැඩි වෙලා තියෙනවා මෙන්න මේ වගේ ගත්තට පස්සේ කරන වැඩි මේ රෙස්ටුරන්ට් වල ලාභ ප්‍රතිශතය ඉතාමත්ම අඩු වගේකට ඇවිල්ලා තියෙනවා විශේෂ කාරණා සඳහන් කරන්න ඕන ඔබ දන්නවා පහුගිය කාලයක් පුරාවටම කොරෝනා වලින් මුළු ලෝකෙම බැට කෑවා ඊට පස්සේ කරන වැඩි අලුත්ම විදිහට තමයි නව්‍යතාවයන් එක තමයි මේ හැම ඉන්ඩස්ට්‍රි එකක්ම ආයෙත් පටන් ගන්න පුළුවන් කමක් හම්බුනේ ඒ වසංගතයෙන් ලොකු බලපෑමක් ඇති වුණේ මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රි එකට කියලාත් ඔබ දන්නවා. ඉතින් අන්න ඒ වගේ අමාරු කාලයක් පහු කරලා වර්තමානයට ආවට පස්සේ වර්තමානයේ තියෙන අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක තියෙන සියලුම ගැටලුකාරී තත්ත්වයන්. එතකොට මේ රෙස්ටුරන්ට් එක පවත්වාගෙන යනකොට ලාභයක් අපි ලබන්න නම් ෆයිට් එකක් දෙන්න ඕන මේ කොස්ට් එක අඩු කරගන්න. ඉතින් ඒ නිසා අපි අද බලමු ඉස්සෙල්ලාම මොකද්ද මේ රෙස්ටුරන්ට් එකේ ප්‍රොෆිට් මාජින් නැත්නම් ලාභාන්තිකය කියන්නේ මොකද්ද? එතකොට ඒව කොහොමද ගණනය කරන්නේ කියලා අපි මෙන්න මේවා පිළිබඳව දැනුවත් භාවයකින් ඉන්නව නම් අපිට සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් කරගෙන යෑම නැත්නම් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මොකද මේ පිළිබඳව දැනුවත් භාවයකින් තොරව වැඩ කරන්න ගියාට පස්සේ අපි කොහෙද යන්නේ කියන එක ගැන සහ අපි කොහෙද ඉන්නේ කියන එක ගැන පිළිබඳව අපිට හරි අවබෝධයක් නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ කරුණු පිළිබඳව අපි හොඳ අවබෝධයෙන් ඉන්නව නම් අපේ රෙස්ටුරන්ට් එක පවත්වාගෙන යෑම එතරම් අපහසු වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි විග්‍රහ කරගමු මොකද්ද මේ රෙස්ටුරන්ට් ප්‍රොෆිට් මාජින් එකක් කියන්නේ. එහෙම නැත්නම් අවන්හලේ ලාභාන්තිකය මොකද්ද කියන එක ගැන. මේ ප්‍රොෆිට් මාජින් එක කියලා කියන්නේ අපි රෙස්ටුරන්ට් එකේ කරන විකුණුම් වලින් කොච්චර ප්‍රතිශතයක් ලාභයේ බවට පත් වෙලා තියෙනවද කියන පිළිබඳව ප්‍රතිශතාත්මක අගය තමයි අපි මේ ලාභ ප්‍රතිශතය එහෙම නැත්නම් ප්‍රොෆිට් මාජින් එක කියලා හඳුන්වන්නේ. අපි මේ රෙස්ටුරන්ට් එකකදී ලාභාන්තික එහෙම නැත්නම් ප්‍රොෆිට් මාජින්ස් දෙකක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ග්‍රොස් ප්‍රොෆිට් මාජින් එක එහෙම නැත්නම් දල ලාභ ආන්තිකය. අනිත් එක තමයි net profit margin එක එහෙම නැත්නම් ශුද්ධ ලාභ ආන්තිකය. මෙන්න මේ ආන්තික දෙක පිළිබඳව තමයි අපි රෙස්ටුරන්ට් එකේදී කතා කරන්නේ. මොකද්ද මේ දල ලාභ ආන්තිකය එහෙම නැත්නම් gross profit margin එක කියලා කියන්නේ. අපි දැන් බලමු කොහොමද මේ දල ලාභ ආන්තිකය එහෙම නැත්නම් gross profit margin එක අපි හදාගන්නේ කියලා. මේ gross profit margin එක හොයාගන්න කලින් අපිට සිද්ධ වෙනවා gross profit එක කොච්චරද කියන එක හොයාගන්න. මේ gross profit එහෙම නැත්නම් දල ලාභය අපි හොයාගන්නේ රෙස්ටුරන්ට් එකේ සමස්ත ආදායමෙන් අපි විකුණන ලද භාණ්ඩවල පිරිවැය අඩු කරනවා. ඊට පස්සේ අපිට එන පිළිතුර තමයි දල ලාභය. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දල ලාභ ප්‍රතිශතය එහෙම නැත්නම් gross profit margin එක ගණනය කරන්න. ඒතර gross profit margin එක ගණනය කරන්නේ අපගේ දල ලාභය බෙදනවා මුළු ආදායමෙන් ඒක 100ෙන් ගුණ කරාට පස්සේ තමයි එන්නේ අපේ gross profit margin එක. එහෙම නැත්නම් දල ලාභ ආන්තිකය අපිට පිළිතුරක් විදිහට එනවා. අපි දල ලාභය ගණනය කරන විදිහ අපි දැන් දැනගත්තා. අපි යම්කිසි ආදායමක් ලබන්න අපි යම්කිසි භාණ්ඩ වලින් වියදමක් කරන ඕනේ. එතකොට ඒ භාණ්ඩ වලින් කරන ලද වියදමට අදාළව අපි කොච්චර ලාභයක් උපයලාද කියන එක තමයි මේ දල ලාභය තුලින් අපි
හොයාගන්නේ සහ අපි තීරණය කරන්නේ. මේ දඩලාභය තුලින් අපේ රෙස්ටුරන්ට් එකේ තියෙන සැබෑම ලාභය පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි අපි හොයාගන්න පාවිච්චි කරන්නේ ශුද්ධ ලාභ ආන්තික. එහෙම නැත්නම් net profit margin එක හොයාගන්නේ අපගේ මේ සැබෑම ලාභය කොච්චරද කියලා හොයාගන්න. එතකොට කොහොමද මේ net profit එක හොයාගන්නේ? ලාභය කියන්නේ මේ ශුද්ධ ලාභ ප්‍රතිශතය. එහෙම නැත්නම් මේ profit margin එක හොයාගන්න කලින් අපි මේ profit net profit එක හොයාගෙන ඉන්න ඕන. net profit එක අපි හොයාගන්නේ අපගේ මුළු ආදායම. එහෙම නැත්නම් සමස්ත ආදායමෙන් සමස්ත වියදම. එහෙම නැත්නම් මුළු වියදමම අඩු කරනවා. එතකොට අපේ එනවා ශුද්ධ ලාභය. ඊට පස්සේ ඒ ශුද්ධ ලාභය බෙදනවා අපගේ සමස්ත ආදායමෙන් වැඩි කරනවා 100ෙන්. එතකොට එනවා ශුද්ධ ලාභ ප්‍රතිශතය. එහෙම නැත්නම් net profit margin එක. එහෙම නැත්නම් ශුද්ධ ලාභ ආන්තිකයේ පිළිතුර විදියට අපිට හොයාගන්න පුළුවන්. අපි තව පොඩ්ඩක් මේක පැහැදිලි කරගමු. දල්ලාභ අනුපාතික හොයාගන්නේ අපි යම්කිසි භාණ්ඩයක් විකුණන්න ඒ භාණ්ඩවලට දරපු වියදම අපගේ සමස්ත ආදායමෙන් අඩු කරලා. එතකොට අපිට දල ලාභ එනවා. එතකොට ඒ දල ලාභය බෙදනවා සමස්ත ආදායමෙන් වැඩි කරනවා 100ෙන්. අපිට එතකොට එනවා දල ලාභය. ඊට පස්සේ ශුද්ධ ලාභය ගණනය කරනකොට අපි ඉස්සලම ශුද්ධ ලාභය හොයාගන්න ඕන. ශුද්ධ ලාභය හොයාගන්නේ අපගේ සමස්ත ආදායමෙන් සමස්ත වියදම අඩු කරනවා. එතකොට උදාහරණයක් විදිහට මේ සමස්ත වියදම කියලා එනකොට අපි අර දල ලාභීදී හොයාගත්තේ ඒ භාණ්ඩ වලට ගිය පිරිවැය අඩු කළා තමයි. හැබැයි මෙතන තවත් වියදම් තියෙනවා. ඒ කියන්නේ සේවක වැටුම්, එතකොට අනිත් පැත්තෙන් ගියාට පස්සේ රෙන්ට් එක, බැංක් චාර්ජස්, එතකොට ඩිලිවරි චාර්ජස්, ට්‍රාන්ස්පෝර්ට් චාර්ජස් වගේ විවිධාකාර තව වියදම් තියෙනවා. එතකොට මේ සියල්ලම අර භාණ්ඩවල පිරිවැයයි මේ කියන අනෙකුත් වියදමුයි සියල්ලම කරන වැඩේ සමස්ත ආදායමෙන් අඩු කරලා තමයි අපි ශුද්ධ ලාභය හොයාගන්නේ. ඒතර ශුද්ධ ලාභ ප්‍රතිශතය බලන්නේ ශුද්ධ ලාභය බෙදනවා සමස්ත ආදායමෙන් වැඩි කරනවා 100ෙන්. එතකොට අපිට එනවා ශුද්ධ ලාභ ආන්තික. එහෙම නැත්නම් net profit margin එක. එතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේක කරුණු දෙකක් මත තමයි depend වෙන්නේ. එහෙම නැත්නම් පදනම් වෙන්නේ. ඒක තමයි ඔබ කොපමණ මුදලක් වියදම් කරනවද ඒක තමයි ඔබගේ වියදම. ඒත් එක්කම ඔබ කොපමණ මුදලක් උපයනවද ඒක තමයි ආදායම. එතකොට අපිට පැහැදිලි වෙනවා අපගේ රෙස්ටුරන්ට් එකක ලාභාන්තික. එහෙම නැත්නම් මේ ප්‍රොෆිට් මාජින් එක වැඩි කරගන්න අපිට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ප්‍රධානම දේ අපි අපේ ආදායම වැඩි කරගන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි අපේ වියදම් අඩු කරගන්න ඕන. මෙන්න මේ කරුණු දෙකෙන් තමයි අපිට ඉතාමත්ම හොඳින් අපගේ මේ ප්‍රොෆිට් මාජින් එක වැඩි කරගන්න. එහෙම නැත්නම් ලාභාන්තිකය වැඩි කර ගැනීම හැකියාව තියෙන්නේ. මම හිතනවා මම මේ කිව්ව කරුණුත් එක්ක ඔබට යම් පැහැදිලි වීමක් ඇති. මොකද්ද මේ ප්‍රොෆිට් මාජින් එක කියලා කියන්නේ? මේක කොහොමද ගණනය කරන්න කියලා අපි ඉස්සරහට බලමු. P&L එකකින් කොහොමද මේවා හරියටම ෆිල්ටර් වෙන්නේ, හරියටම කොහොමද අපිට මේ වගේ දැනුවත්භාවයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් එක්කම විශේෂ කාරණාවක් කියන්න ඕන. මම දන්නවා ගොඩාක් රෙස්ටුරන්ට්ස් මේ P&Ls කරනවා. එහෙම නැත්නම් profit and loss statements කරනවා. හැබැයි සමහරක් තැන්වල තවමත් නොකරන තැනුත් තියෙනවා. සමහර තැන්වල මේ වගේ නිර්වද්‍යභාවයකුත් නැහැ. ඒ නිසා අපි ඉස්සරහට බලමු කොහොමද මේ P&L එකක් හදාගන්නේ. රෙස්ටුරන්ට් එක විශේෂයෙන්ම රෙස්ටුරන්ට් එක කොහොමද P&L එකක් හදාගන්නේ. ඒත් එක්කම තවත් විශේෂ කාරණාවක් කියන්න ඕන. ඒ තමයි ගොඩක් රෙස්ටුරන්ට්ස් වල මේ ඉන්වෙන්ටරි කවුන්ට්. එහෙම නැත්නම් තොග ගණනය කිරීම පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. මේ තොග ගණනය කිරීම කියන්නේ රෙස්ටුරන්ට් එක ඉතාමත් වැදගත් කාරණාවක්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මොකද හේතුව මේ සියල්ලක්ම ඩිපෙන්ඩ් වෙනවා මේ තොග ගණනය කිරීමත් එක්ක. ඒ නිසා තොග ගණනය කිරීම නැත්නම් ඉන්වෙන්ටරි කවුන්ට් එක හරියට කරේ නැත්නම් අපේ රෙස්ටුරන්ට් එකේ තියෙන ගොඩාක් රිපෝර්ට්ස් වරදිනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව ඉස්සරහට කතා කරමු. අපි එතරදී මේ කොහොමද මේ ප්‍රොෆිට් මාජින්ස් ගැන, එතකොට මේක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද වීඩියෝ එකෙන් ඔබට මම හිතනවා යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ද රෙස්ටුරන්ට් මාස්ටර් මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා notification එක all දාන්න අමතක කරන්නත් එපා. එතකොට ඔකට මේ වගේ අලුත් වීඩියෝ එකක් ඉක්මනින්ම ඔබ ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අදට ඔබෙන් සමු ගන්නා මේ සූදානම සුභ සතියක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා. මම ලක්මාල් පතිරත්න.